හරි. එතකොට බලන්න A කියන පරිගණකයේ සිට අපි B කියන right A කියන පරිගණකයේ සිට B කියන පරිගණකයේ ස්ථාන දෙකක පරිගණකයක් වෙත අපි සම්ප්‍රේෂණය සිද්ධ කරනවා. සිද්ධ කරනකොට මේක A කියන පරිගණකයේ මුලින්ම A කියන ඒ ජාලය තුල තියෙන ස්විච් එක වෙත ගමන් කරනවා. ඒ කියන්නේ ජාලයක ඒ LAN එක තුල තියෙන සම්බන්ධ වෙච්ච ස්විච් එකට කලින්ම ගමන් කරනවා. right මේ ස්විචින් මොකද කරන්නේ රවුටරයක් කරා ගමන් කරනවා රවුටර් මේ රවුටරෙන් තමයි පිටත ජාලයන් වෙත එන්නේ එතකොට මේ පිටත ජාලයන් වෙත ඇවිල්ලා තවත් කොහේ හරි සම්ප්‍රේෂණය කරන්න උදව් වෙන පරිගණකයක් වෙත යන්න පුළුවන් එතකොට මේක කමියුනිකේෂන් එන්ඩ් එකක් කමියුනිකේෂන් පොයින්ට් එකක් හැටියට කොම් පොයින්ට් හැටියට මං දක්වනවා right එතකොට මේක මේ රවුටරෙන් කෙලින්ම අර එහෙ තියෙන රවුටරයට නිකුත් කරන්නේ නැහැ මේක තව තැන් වල සේවාද ඒ කියන්නේ අපි තුමු අන්තර්ජාල සේවා සපේන ආයතනයක කොහේ හරි තියෙන පරිගණකයක් වෙත යනවා එතකොට ওই පරිගණකයකින් තවත් කොහේ හරි පරිගණකයක් ඒ කියන්නේ පරිගණක ආශ්‍රිත මොනවාරි තැනකට යනවා ওই විදිහට ගිහිල්ලා මේ පැත්තේ කොහේ හරි තියෙන තවත් රවුටරයක් වෙත ගමන් කරනවා right එතේ ඒ රවුටරෙන් ස්විච් එකක් වෙත ගමන් කරනවා ස්විච් එකෙන් තමයි මෙන්න මේ පරිගණක වෙත ලබා දීම සිද්ධ වෙන්නේ right එතකොට මෙතන රවුටර් මෙතන ස්විච් right ඔන්නෝම එතකොට බලන්න A පරිගණකයෙන් B පරිගණක වෙත සම්ප්‍රේෂණය සිද්ධ කරනකොට මේ සම්ප්‍රේෂණය මේ හැම එකක් අතරින්ම සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා එතකොට මේ සම්ප්‍රේෂණයට අදාළව මෙන්න මේ හැම එකක්ම නෝඩයන් හැටියට අපි හඳුන්වනවා නෝඩ් එකක් right ඒ කියන්නේ ගැටයක් කියන එක. එතකොට මෙන්න ගැටයක් තියෙනවා, තව තැනක ගැටයක්, තවත් තැනක එකක්, තවත් තැනක එකක්. මේ ගැට හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මේක එක නෝඩ් එකක්, මේක තව නෝඩ් එකක්, මේක තව නෝඩ් එකක්, මේක තව නෝඩ් එකක්, මේක තව නෝඩ් එකක්. ඉතින් ওই නෝඩ් හරහා තමයි ගමන් කරන්නේ. එතකොට සමාලාවට වලට ඉදිරියේ දවසක අහන්න හම්බේ නිකන් ওই ජාල කරන එකදී right. එතකොට මෙන්න මේකෙදී ඔය දැන් අපි VPN කියන තාක්ෂණයක් භාවිත කරනවා virtual private network එකක් කියලා. එතකොට VPN එකක් අපි භාවිත කරන්නේ ජාල දෙපසින් තියෙන ජාල දෙකක් එකට පෞද්ගලික සම්බන්ධතාවයක්. ඒ කියන්නේ virtual private network එකක් ලබා දෙන්න. එතකොට ඒක ලබා දෙන්නේ ගොඩක් වෙලාවට ඔය අන්තර්ජාල සේවා සපයන ආයතන. එතකොට මෙයාලා තමයි පෞද්ගලික සම්බන්ධතාවය ඇති කරන්නේ. එතකොට එයාලගේ තියෙන සේවාදායක ස්ථාන හරහා අපි හිතමු dialog කියලා dialog එක මෙතන අපි මේ මේ අතරතුර කාලයේදී එයාලගේ විවිධ ටවර් වලට ගමන් කරනවා right මේ එක ටවර් එකක් මේ තව ටවර් එකක් right අපි තුන් නුවර ඉඳන් කොළඹට මොනවා හරි සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා නම් මේ ටවර් අතර ගමන් කිරීම සිද්ධ වෙනවා right එතකොට විශාල ටවර් ප්‍රමාණකින් ගමන් කරලා සමහරවිට මේක ඩිරෙක්ට්ම යන ආකාරයක් තියෙනවා නමුත් සමහර දේවල් වලදී ඒ ටවර් අතර ගමන් කිරීම සිද්ධ වෙනවා එතකොට ඒ ටවර් එක බිඳ වැටීමක් කියනකොට අපි කියනවා අපි නිකන් උදාහරණයක් හැටියට කියමු වරකාපොල තියෙන ටවර් එක ඩවුන් වෙලා නොඩ් එක ඩවුන් වෙලා කියලා කියනවා. එතකොට එතෙන්දී අපි ටවර් එක නෙමෙයි කියන්නේ නොඩ් එක කියලා. එතන තියෙන නොඩ් එක ඩවුන් වෙලා තියෙනවා. ඒක නිසා මේ සමාලාවට පොඩි ඩිලේ එකක් එයි. එතකොට වෙනත් නොඩ් එකකට ගමන් කරලා තමයි යන්නේ. හරි? එතකොට මෙන්න මෙහෙම නොඩ් එකක් ඩවුන් වෙනවා කියන්නේ අර සම්ප්‍රේෂණය වෙන තියෙන එක ස්ථානයක්. සන්ධියක් නැතිවීම. ඒ කියන්නේ සන්ධියකට තමයි අපි කියන්නේ නොඩ් එකක් කියලා. එතකොට මේ සන්ධියක ඩවුන් වීමක් අපි කියනවා මේ නොඩ් එක ඩවුන් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ නැහැ කියන එක. හරි ඔන්න ඔක තමයි නොඩ් එකක් කියන්නේ සම්ප්‍රේෂණයට සම්බන්ධ වෙන යම් සම්ප්‍රේෂණයක් සිද්ධ කරේදී ඒ සම්ප්‍රේෂණයට සම්බන්ධ වෙන සියලුම අර අර ගන්න සම්බන්ධ පුළුවන් එකක් ඒ වගේ මුද්‍රණ යන්ත්‍රත් අපි මෙතෙන්දි ගන්නවා ඕනම දෙයක් අපි නොඩ් එකක් හැටියට සම්ප්‍රේෂණයේදී හඳුන්වනවා. එතකොට මේ A සිට B දක්වා ගත්තොත් මේ සෑම එකක්ම නොඩ් එකක් වෙනවා. එතකොට B පරිගණකයක් නොඩ් එකක් හැටියට අපි හඳුන්වනවා. හරි? නෝක තමයි පැහැදිලිද මන් දන්නේ පැහැදිලි ඇති නේද? right? හරි. එතකොට සම්ප්‍රේෂණයක් නැවත ප්‍රතිසම්ප්‍රේෂණයක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේකෙදි තව කොටසක් එකක් ඔන්න ලියාගමු. right? ලියමු අපි මේකට තව කොටසක් ලියා ගන්න. ජාල අන්තයක් ඒ කියන්නේ end point එකක් කියන එක. ජාල අන්තයකට අපි කියනවා end point. right? end point එකක් ප්‍රතිසම්ප්‍රේෂණයක්
ප්‍රති සම්ප්‍රේෂණයක් සිදු කළ හැකි සිදු කළ හැකි පරිගණක කමා උපාංග කියලා දාන්න පරිගණක උපාංග පරිගණක උපාංග නොඩ් ලෙස හඳුන්වයි නොඩ් ලෙස හඳුන්වයි නොඩ් ලෙස හඳුන්වයි එතකොට ඕක ඔයාලට ගලප ගන්න පුළුවන් මේකේ වෙන සංසිද්ධිය ඔයාලා දන්න නිසා හරි එතකොට බලන්න ජාල අන්තයක් රයිට් අනේ ටයිනි ඇහෙනවද පොඩ්ඩක් කියන්න හොඳින් ඇහෙනව නේද ඕස හරි නේ දැන් කැඩි කැඩි ඇහෙනවද නැද්ද දැන් පොඩ්ඩක් මේ හිටලා ඊට පස්සේ දැන් ඇහුණා ආ එහෙමද ආ හරි කෝකටත් මම සිග්නල් මදිද කොහෙද ආ වෙන්නේ නැති එක තමයි හරි හොඳයි මං කියන්නේ මං හිතන්නේ පැහැදිලි වෙනවා ඇති කියලා හිතනවා සර් එකතන මින් ආ එහෙමද මට පොඩ්ඩක් විනාඩි පහක් ඇතර මේක කමක් නැහැ මං අතිරික පන්තියකින් මේ කොටස නැවත අපි කතා කරමු ඒ කියන්නේ මේකේ බැරි වෙන කොටස කියන්නේ අපිට ගත වෙන කාලය සමහරලාට මං කැමති නැහැ ඔයාලගේ කාලය අඩු කරන්න මං පොඩ්ඩක් නැවත ඇතර මං ස්විච් එක ඒ කියන්නේ රවුටරේ ඔෆ් කරේ නැහැ මං රවුටරේ ඔෆ් කරලා පොඩ්ඩක් ඔන් කරන්නම් ඔයාලට එතකොට කට් වෙයි නැවත පොඩ්ඩක් ජොයින් වෙන්න එහෙම නැත්නම් ඔහම ඉඳලා බලමු අපි කනෙක්ෂන් එක හැදෙනවද කියලා රයිට් විනාඩි 5ක් දෙන්න නැත්නම් මේක තේරුමක් නැහැ නේ හරි විනාඩි 5ක් කොහොම දෙන්න
හොඳයි. මම ඇහෙනවද දැන්? මම ඇහෙනවද? හරි හොඳයි. දැන් බලමු පොඩ්ඩක් මම හිතන්නේ හරියට දන්නේ. රයිට්. හොඳයි. එතකොට අටක් ගාලා අපි බලමු. බලන්න A පරිගණකයේ සිට B පරිගණකයේ දක්වා සම්ප්‍රේෂණය සිද්ධ කරන්නේ. එතකොට අපි කිව්වා අර ජාල අන්තයක් කියලා end එකක්. ඒ කියන්නේ ජාල අන්තය කියන්නේ මේ ජාලයක් හැදෙනවා අපි සම්ප්‍රේෂණයේදී. මේ ජාල හැදෙනවා මෙන්න අන්තය. B කියන පරිගණකයේ තමයි අන්තය. එතකොට B පරිගණකයේත් node එකක් වෙනවා. හරි? ප්‍රතිසම්ප්‍රේෂණයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙයාට ලැබෙනවා මෙයා ආයේ සම්ප්‍රේෂණය කරනවා. මෙයා ආයේ සම්ප්‍රේෂණය කරනවා. මෙයා ආයේ සම්ප්‍රේෂණය කරනවා. ඒක තමයි කියන්නේ ප්‍රතිසම්ප්‍රේෂණයක් කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා රීඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා. එතකොට ප්‍රතිසම්ප්‍රේෂණයක සිද්ධ කරන संबंध उपांग शनि अभी ක්‍රියාත්මක වෙනවා කියන එකත් මම හිතන්නේ ඒක කියන්න අවශ්‍ය නැහැ ඒක දන්නවනේ රයිට් එතකොට ඒවා දාල උපාංගයන් අර ඒ ස්තරයන් වලදී ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා හරි හොඳයි එතකොට අන්තර්ජාලය දැන් ඉන්ටර්නෙට් නෝඩ් කියලා එක්කත් මේකෙම තියෙනවා රයිට් එතකොට අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනේ මේ සම්ප්‍රේෂණයකදී කොහේ හරි දෙයක් අන්තර්ජාලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ගමන් කරනවා නම් ඒවා අන්තර්ජාල නෝඩයන් හැටියට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් නෝඩ් හැටියටත් හඳුන්වනවා රයිට් वचन आगम अंतर्जाल नोड लिस हे लिस हे अंतर्जाल नोड लिस हे अंतर्जाले तुल पावतीन अंतर्जाले तुल पावतीन नोडे अन्वे अंतर्जाले तुल पावतीन नोडे अन्वे वापी अंतर्जाल नोडे एमनता इंटरनेट नोडे हटी हम दोनों ना अरे इट पर से आप ले मु दार रखे एमनता होस्ट मैंने मेकर तमा आर वचन तो नक्ती ने मेकर तमा आप इट नोडे कट वड़ा वैधगत मधे तमा මෙන්න මේ ධාරකය කියන්නේ මොකක්ද කියන එක රයිට් හොඳයි මම මේ කොටස මකල දාන්න හරි මෙන්න මේකට වචන තුනක් තියෙනවා රයිට් මොකද්ද ධාරකය රයිට් ධාරකය තව වචන තමයි සංග්‍රාහකය සංග්‍රාහකය තව එකක් කියන හොස්ට් එක කියලා. දැන් සිංගල් ඉංග්‍රීසි කියලා දෙයක් නැහැ මේ ICT වල දන්නවනේ. ඒක හොස්ට් එක කිව්වත් හරි ඔන්න හොස්ට් සංග්‍රාහකේ ධාරකේ මේ තුනම එකක් කියන එක මතක තියාගන්න ඕන. රයිට්. හරි. අපි මේකට පොඩ්ඩක් ලියාගමු. ධාරකයක් යනු ජාලයක් තුල පවතින පරිගණක හෝ උපාංග විය හැක පරිගණක හෝ උපාංග විය හැක කියන්නේ ඒව තමයි වෙන්නේ හරි එතකොට බලන්න නොඩ් එකටත් කියුවා අපි පරිගණක හා උපාංග කියලා. ධාරකයටත් කියනවා පරිගණක හා උපාංග කියලා. රයිට්. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි මම ඉස්සරහට කියන්න යන්නේ. රයිට්.
එතකොට අන්න ධාරකයක් කියන්නේ මොනවද? ජාල තුල පවතින පරිගණක හා උපාංග. හරි? ධාරකයක් වීමට නම් ධාරකයක් එහෙම නැත්නම් සංග්‍රාහකයක් කියන එකක් කියනවා. හරි? ධාරකයක් වීමට නම් ජාලය තුල ධාරකයක් වීමට නම් ජාලය තුල අනිකුත් පරිගණක වෙත අනිකුත් පරිගණක වෙත එනම් සංග්‍රාහකයන් එනම් ධාරකයන් දැන් ඔයාලා මම මේ වචන දෙක දෙක මාරු කරලා කිව්වට ඔයාලා මේක හොඳට මතක තියාගන්න මේ දෙකම එකයි කියලා හරි එනම් වෙනත් ධාරකයන් කියලා ලියා ගන්න පුළුවන් එනම් වෙනම් සංග්‍රාහකයන් කියලා ලියා ගන්න පුළුවන් එතකොට මේ දෙකම එකක් ඈ එනම් එනම් වෙනත් ධාරකයන් වෙත තොරතුරු උත්පාදනය තොරතුරු ජනිත කරනවා දැන් පරිගණකයක් තුලින් තොරතුරු ජනිත වීම සිද්ධ වෙනවා තොරතුරු උත්පාදනය තොරතුරු උත්පාදනය මෘදුකාංග සේවා තොරතුරු උත්පාදනය මෘදුකාංග සේවා මෘදුකාංග සේවා ආදිය සැපීම ආදිය සැපීම සිදු කළ යුතු වීමයි සිදු කළ යුතු වීමයි සිදු කළ යුතු වීමයි right එතකොට මේ ධාරකයක් වෙන්න නම් මොකද වෙන්නේ තොරතුරු උත්පාදනයට දායක වෙන්න ඕන right ඒ කියන්නේ තොරතුරු උත්පාදනය ඒ වගේම මෘදුකාංග සේවාවක් සැපෙන්නත් ඕන දැන් මුද්‍රණ යන්ත්‍රයක් ගත්තාම ධාරකයක් හැටියට අපි හඳුන්වනවා මොකද ජාලගත මුද්‍රණ යන්ත්‍රය මොකද මේක තොරතුරු උත්පාදනයේ කීමේදී ඒකට සහාය දක්වනවා තොරතුරු උත්පාදනය කිව්වහම පරිගණකයේම තොරතුරු නෙවෙයි මුද්‍රණ යන්ත්‍රනොත් අපි තොරතුරු ඒ කියන්නේ පිටතර ලබා ගැනීම මේ වගේ දෙයක් සිද්ධ කරනවා ඒ වගේම මේක මෘදුකාංග සේවාවකුත් සැපේනවා මුද්‍රණ යන්ත්‍රවලින් මොකද මෘදුකාංගයක් හරහා තමයි ඒ පරිගණකයේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ එතකොට ඒක මෘදුකාංග කොටසක් යොදාගෙන ඒක නිසා මෘදුකාංග සේවාවක් එතෙන්දි සැපේනවා මොකද ප්‍රින්ට් කිරීමටත් මෘදුකාංග කොටසක් අවශ්‍යයි දැන් ඔයාලා ගත්තොත් අපි මොනවහරි හිතමු අපි හිතමු මොනවහරි මෘදුකාංගයක් ඔයාලා සංවර්ධනය කරනවා ඩෙවලොප් කරනවා කියලා පරිගණක මොනවහරි මෘදුකාංගය. එතකොට මේක මුද්‍රණය කිරීම කොටසට අදාළව ඔයාලා මෘදුකාංග කොටසක් ලියන්නත් ඕනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමේ කොටසක් ලියන්න ඕනේ. ඒක නිසා ඒක මෘදුකාංග කොටසක් අයිති වෙනවා ඒකට. ඒක නිසා මුද්‍රණ යන්ත්‍රය ධාරකයක් වෙනවා. හරි? ලියමු සෑම නෝඩයක්ම සෑම නෝඩයක්ම ධාරකයක් නොවේ. නෝඩ් එකක් හැම එකක්ම ධාරකයක් වෙන්නේ නැහැ. හැබැයි නෝඩ් හැම එකක්ම අපි කියනවා නෝඩ් තමයි. නමුත් හැම නෝඩ් එකක්ම ධාරකයක් නම වෙන්නේ නැහැ. ධාරකයක් නොවේ. සෑම නෝඩයක්ම ධාරකයක් නොවේ. වහුරු, ඒ කියන්නේ ස්විච් කියන එක, වහුරු මෝඩමයන් වහුරු මොඩෙම් කියලා කියන වහුරු එහෙම නැත්නම් ස්විච් මොඩෙම් හබ් කියන එක හබ් නාබි මම ඔය වචනේ හැමෙන් කියන්නේ හැම එකම අදාළ වෙනවා ඔයාලා හොඳින් දැනගන්න ඕන right මොඩෙමයන් හබ් එහෙම නැත්නම් නාබි ධාරකයන් නොවන ධාරකයන් නොවේ කියලා දාන්න ඒවා තොරතුරු උත්පාදනයක් කිරීම සිද්ධ කරන්නේ ඒවා තොරතුරු සම්ප්‍රේෂණය සඳහා තමයි දායක වෙන්නේ ධාරකයන් නොවේ එමෙන්ම ධාරකයන් තුල මෙක්ලිපිනයක් හා
IP ලිපිනයක් අඩංගුවේ නැත ඇතුළත් වේ right එතකොට ධාරකයකට අනිවාර්යයෙන්ම මේනි මේ MAC address එකක් ඒ වගේම IP address එකක් අවශ්‍යයි ඒක තමයි අපි අර ජාලකරණයේදී ධාරකයන් හැටියට හඳුන්වන්නේ එතකොට ජාලකරණයේදී අපි IP ලිපිනයක් ලබා දෙන්නේ ධාරකයන් වලට right ඇයි ඒ ධාරකයන් වලට IP ලිපිනයක් තියෙන නිසා right එතකොට අර අපි කවදාවත් switch එකකට right එතකොට නාභියකට හරි එතකොට router එකකට අපි IP ලිපිනයක් router වල IP ලිපින තියෙනවා right modem එකකට right modem එකකට අපි modem එකකට switch එකකට නාභියකට අපි IP ලිපින ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ ඒක නිසා ඒවා ධාරකයන් වෙන්නෙත් නැහැ ඒවා තොරතුරු උත්පාදනය කරන්නෙත් නැහැ එතකොට ධාරකයක තොරතුරු උත්පාදනය තොරතුරු මෘදුකාංග සේවාන් සැපීමේ ඒ වගේම IP ලිපිනයක් MAC ලිපිනයකත් අන්තර්ගත වෙන්න ඕනේ එතකොට තමයි ධාරකයක් වෙන්නේ හරි තවත් ලෙසකින් ජාල අතුරු මුහුණ පතක් ජාල අතුරු මුහුණතක් කියලා දාමු ජාල අතුරු මුහුණතක් නැත්නම් ජාල අතුරු මුහුණත් පතක් කියලා දැම්මත් වඩා හොඳින් පැහැදිලි වෙයි ජාල අතුරු මුහුණත් පතක් පවතින පරිගණක හා උපාංග ධාරකයන් වේ. එතකොට IP ලිපිනයක් ලබා දෙන්න නම් ධාරකයන් වේ කියලා ලියා ගන්න. බලන්න IP ලිපිනයක් ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ජාල අතුරු මුහුණත් පතක් තියෙන්න ඕන. right ඒකත් ඔයාලට පැහැදිලි ඇති. ජාල අතුරු මුහුණත් පතක් එහෙම නැත්නම් ඉන්ටර්ෆේස් එකක් network interface එකක් අර network port එකක් අඩංගු කොටසක් නැත්නම් අපිට IP ලිපිනයක් කොහෙටද ලබා දීලා ඇති වැඩක් නැහනේ. එතකොට අනිවාර්යයෙන්ම IP ලිපිලයක් ලබා දෙන උපාංගයක් නම් ඒකේ මොකක්ද අර ජාල අතුරු මුහුණත් පත කියන එක තියෙන්න ඕන. මේක Wi-Fi වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් LAN වෙන්න, ඒ කියන්නේ මේ කේබල් කනෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්, wired වෙන්නත් පුළුවන්, wireless වෙන්නත් පුළුවන් කියන එක. හරි. ඔන්න ඕකෙදි දැන් ඔයාලට පැහැදිලි ඇති ධාරකයක් කියන්නේ මොකක්ද? node එකක් කියන්නේ මොකක්ද කියලා මට ඔන්න ඔය කොටස තමයි පැහැදිලි කරන්න ඕන වෙලා තිබුණේ. මම හිතන්නේ ඒකේ ගැටලුවක් කාට හරි තියෙනවද ඒ කොටසේ? තාක්ෂණයක් net කියන protocol එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් right එතකොට මේ net කියන කොටස මේක අපිට දකින්න ලැබෙන උපාංගයක් එහෙම නෙවෙයි මේක නිකන් මෘදුකාංග කොටසක් එතකොට මේ මෘදුකාංග කොටස භාවිතා කරලා අපිට පුළුවන් packet to වහුරු කරන්නේ ඒ කියන්නේ මේක සම්ප්‍රේෂණයන් සිදු කරන්න ජාලයකින් පිටත ජාලයක් වෙත right එතකොට ඕක සඳහා තමයි මෙන්න මේ net කියන එක භාවිතා කරන්නේ network address translator කියන එක. net කියන එකෙන් අර එකපාරට ඔයාලට උත්තරේ එන්නේ නැහැ. නමුත් network address translator. ඒ කියන්නේ network address එක translate කරනවා. මොකකටද? පෞද්ගලික ලිපින අර අපි පොදු ලිපිනයන් හැටියට ওই වගේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි පෞද්ගලික ලිපින භාවිතා කරන පරිගණකයක් අපිට පොදු ලිපිනයක් ඔස්සේ ගමන් කරවන්න හැකියාව ලැබෙන එක තමයි ওই network address translator එක එහෙම නැත්නම් net එකක් කියන්නේ. ඒකට ගොඩක් වෙලාවට මේක අපිට router එකක් තුල මේ කොටස මෘදුකාංග කොටස අපිට දකින්න ලැබෙනවා. මේ මෘදුකාංග කොටස ඔස්සේ IP address translate හරහා මේක විකාශනය සිද්ධ වෙනවා බාහිර ජාලයන් වෙත. ඒකට මේ සඳහා මෙන්න මේ net එක අපිට
රවුටරේ තුලින් ලබා දෙනවා ඒ වගේම අපිට අවශ්‍ය විදියට මේක වෙනස් කිරීම සිදු කිරීමේ හැකියාවක් තියෙනවා ඒකට විශේෂයෙන් අපිට රවුටරයක් තුල net එකක් අපි දානවා කියලා කියනවා ඒ කියන්නේ net මෘදුකාංගයේ කොටසට අපි යම් යම් වෙනස් කිරීම කරන එක අපි වෙනත් වෙනත් ලිපිනයක් ලබා දීම වගේ දේවල් කරන්න පුළුවන් ඒතකොට ඒක net එකක් දානවා කියලා එහෙම නැත්නම් අපි ඔය කියන network address translator එක ජාල ලිපිගොනු පරිවර්තනය කියන එක ලිපි යොමු පරිවර්තනය කියන එක සිද්ධ කරනවා හරි අන්නෝක තමයි net එකක් කියලා කියන්නේ ඒතකොට රූප සටහන අපි බලමු ඉස්සෙල්ලා බලන්න රූප සටහන වලට බලන්න හොඳින් වම් පැත්තෙන් තියෙනවා 192.168.0.6.0.7 කියලා PC 1 2 3 කියලා පරිගණක ටිකක් අපිට දැකින් ලැබෙනවා right එතකොට මං පෞද්ගලික IP address එහෙම නැත්නම් private IP පිළිබඳව ඔයාලට කියලා තියෙනවා එතකොට 192.168 කියන range එකේ අපි ගත්තොත් එහෙම අපිට ඒවා බිංදුවේ සිට 255 දක්වා අපිට පෞද්ගලික ලිපිනයන් හැටියට දකින්න හම්බ වෙන ලිපිනයන් තමයි දක්වලා තියෙන්නේ මේක තවදුරටත් ඔයාලට ඉදිරියේදී පැහැදිලි වෙයි අපි ජාලකරණයේ කොටසේදී එතකොට මේ පෞද්ගලික ලිපිනයන් අපි භාවිතා කරලා බෑ අපිට අර අපි කිව්වා පොදු ජාලයන් වෙත සම්බන්ධ වෙන්න. එතකොට අපි පෞද්ගලික ලිපිනයන් අපි ස්ථානීය ජාලයක් තුල භාවිතා කරනවා නම් මේක ස්විච් එකක් කරා බලන්න සම්බන්ධ වෙනවා දකුණු පැත්තට දැන් ගමන් කරන්නේ. ස්විච් එකක් කරා සම්බන්ධ වෙනවා බලන්න මේ තුනම පරිගණක තුන එකට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. එතකොට මේ ස්විච් එකට IP address එකක් නැහැ. මේ ස්විච් එක ස්විච් එකක් විදියට, ඒ කියන්නේ මේ ඔක්කොගේම සම්බන්ධයේ කේන්ද්‍රයක් හැටියට වැඩ කරනවා. එතකොට මෙන්න මේ ස්විච් එක ඊට පස්සේ රවුටරයක් වෙත සම්බන්ධ වෙනවා. router with net කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රවුටරේ දක්වා අපි ගත්තොත් එහෙම මම දල සටහනක් අඳින්නම් මේක ඔයාලට පැහැදිලි කරන්න net කියන එක. right? මෙන්න මේ විදියට ස්විච් එකක් වෙත සම්බන්ධ වෙනවා. මේවා PC 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 තුනක් තියෙනවා. එතකොට මේවායේ පෞද්ගලික ලිපිනයන් භාවිතා වෙන්නේ මේක ස්විච් එකක් හරහා ගමන් කරනවා වෙත ගමන් කරනවා. ස්විච් එකෙන් මොකද වෙන්නේ? මේක රවුටරයක් වෙත ගමන් කිරීම සිද්ධ වෙනවා. right? රවුටරයක් වෙත ඔන්න ගමන් කරනවා මේක රවුටර්. right? එතකොට මේ රවුටරයක් දක්වා ගමන් කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද? මෙන්න මේ වගේ පෞද්ගලික ඒ කියන්නේ අපි හිතමු මෙතන අපි 192.168.0 අපි දක්වලා තියෙන IP එක ගමු 5 right මේකෙන් සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා නම් මේ තුලින් මේ දක්වා ස්විච් එක හරහා මේකටම එනකම් මොකද වෙන්නේ 192.168.0 5 කියන එකම තමයි ඒ කියන්නේ මේක එනවා මෙතෙන්ට එනකම්ම පෞද්ගලික ලිපිනයක් තමයි අපි ජාලය තුල භාවිතා කරන පරිගණක සඳහා භාවිතා කරන ලිපි නියමයි රවුටරේ දක්වාම පැමිණේ. නමුත් රවුටරේ මොකද සිද්ධ කරන්නේ මෙන්න මේ ලිපිනයන් මොකද කරන්නේ අපි පෞද්ගලික ලිපිනයන් පොදු ලිපිනයන් බවට පත් කරනවා. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ මෙතනින් එහාට රවුටරේ සම්බන්ධ වෙනවා කියලා හිතන්න ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වෙනවා. හරි? ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වෙනවා. right? ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වෙද්දී මෙතනේ රවුටරෙන් එහාට මොකද වෙන්නේ මේ රවුටරේට ඇත්තටම ISP විසින් යම්කිසි ලිපිනයක් ලබා දෙනවා ඒ ලිපිනෙන් තමයි මෙතනින් එහාට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ එතකොට මේකේ දක්වලා තියෙනවා 200i right ci 101i ci 101i 1 කියන එක මෙන්න පොදු ලිපිනය right එතකොට මේ රවුටරය එතකොට මේ කොටසම තියෙන්නේ ජාලය තුල ඒ කියන්නේ ලෝකල් ඒරියා කනෙක්ෂන් එක එතකොට ඒකෙන් පිටතර යන්න නම් මෙන්න මෙන්න මේ කොටස ගත්තොත් එහෙම පෞද්ගලික අපේ ජාලය right එතකොට මේ ජාලෙන් පිටතට යද්දි මොකද වෙන්නේ පොදු ලිපිනයක් අපිට ලබා දෙනවා එතකොට මේ පොදු ලිපිනයක් ලබා දෙන මෙන්න මේ ක්‍රමවේදය අපි මොකක්ද හඳුන්වන්නේ net එකක් කියලා network address translator එක right ඒ කියන්නේ මොකද්ද address එක පරිවර්තනයක් සිද්ධ වෙනවා ඔන්න ඕක තමයි routing කරන්න සිද්ධිය මෙන්න මේ net කියන කාර්යය තමයි සිද්ධ කරන්නේ එතකොට මෙතන තියෙනවා මේ පැත්තේ තියෙනවා private IP මෙතන තියෙනවා මොනවද මේ පැත්තේ public IP කියන්නේ right ඔන්න ඕක තමයි ඔතන සිද්ධ වෙන කාර්යය මම හිතන්නේ පැහැදිලි ඇති මොකද්ද මේ net එකක් කියන එක අපි එතන පොඩ්ඩක් ඒක note එකක් කියවලා බලමු ස්ථානීය ජාලයක පරිගණක උපාංග හඳුන්වා දීමට භාවිතා කරන ලිපිනයන් පෞද්ගලික ලිපිනයන් වේ right පෞද්ගලික ලිපිනයන්
මෙම ලිපින අන්තර්ජාල අතර සම්ප්‍රේෂණයේදී භාවිතා කළ නොහැක. අන්න අන්තර්ජාල සම්ප්‍රේෂණයේදී මෙන්න මේ පෞද්ගල ලිපිනයන් භාවිතා කරන්න බෑ. මොකද අර අනන්‍ය කේස් එක ඒ කියන්නේ එකම වෙන්න පුළුවන් 0.5 වෙනත් ජාලයක තියෙන්නත් පුළුවන්. ඒකට 0.5 2 එකට මේක අනන්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා එතකොට මොන හරි දෙයකදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සම්ප්‍රේෂණය. ඒක නිසා පෞද්ගලික ලිපින ජාල තුලත් පොදු ලිපිනයන් අන්තර්ජාලයේ පිටත ජාල ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ කොටසේ භාවිතා වෙනවා. හරි? මේ නිසා බාහිර ජාල සමග සම්බන්ධ වී සම්ප්‍රේෂණය සිදු කිරීමට බාහිර ජාල හඳුනාගත හැකි. බාහිර ජාල හඳුනාගත හැකි ලිපිනයන්ට පරිවර්තනය කරන්න ඕන. බාහිර ජාලවල තියෙන අදාළ වෙනත් ලිපිනයන් වලට පරිවර්තනය කරන්න ඕන. මේ ලිපි මෙම ජාල ලිපි යොමු පරිවර්තනයේ ලෙස හඳුන්වනවා. අන්නේ පරිවර්තනයේ තමයි ඔය net එකක් එහෙම නැත්නම් ජාල ලිපි යොමු පරිවර්තනය කියන්නේ. ඒකට මේක සරලව කිව්වොත් පෞද්ගලික ලිපිනයන් වලින් අපි භාවිතා කරන පෞද්ගලික ලිපිනයන් වලින් අන්තර්ජාලය වැනි පොදු දෙයකට සම්බන්ධ වීමේදී මොකද්ද සිද්ධ කරන්න ඕන? මේ පෞද්ගලික ලිපිනයන් පොදු ලිපිනයන් බවට පත් කරගත යුතුයි. ඒකට අන්නේ කාර්ය සිදු කරන මෙන්න මේ මෘදුකාංග කොටසක් ඇත්තටම මේක ඒ කොටස අපි net එකක් හැටියට හඳුන්වනවා. net කියන එක router එක තුළ අන්තර්ගත වෙනවා. ඒතොර net කියලා උපාංගයක් නැහැ. තියෙන්නේ මෘදුකාංග වගේ කොටසක්. මේ මෘදුකාංග කොටස හරහා තමයි මේ පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ. right? එතකොට ඇත්තම කියනවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම. මේකේ තියෙන පොඩි table එකක්. right? table එකක් තියෙනවා. right? එතකොට මේ පැත්තෙන් තියෙනවා මොකක්ද? අපේ අර IP ටික 192.168.5.5.6.7 මේ වගේ තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා ISP විසින් අපිට ලබා දෙනවා පොදු ලිපිනේ. මොකද්ද 200.100.101 ඒකේ අපේ public IP එක. මෙන්න මේ IP එක අපිට ලබා දෙනවා. මෙන්න මේක අපි මේ 192.168.5 කේ වෙන එක වෙනුවට මෙතනින් එහාට භාවිතා කරනවා මෙන්න මේ 200.100.100 අන්න අර IP එක. ඒක ඔස්සේ අර අන්තර්ජාලය වෙත සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය කාර්යය තමයි සිද්ධ වෙන්නේ. මහා දෙයක් මේකේ නෑ. ජාල ප්‍රයිවට් IP. එතකොට පොදු ලිපිනයක් බවට එතනින් පත් වෙලා එතනින් එහාට ගමන් කරනවා. එතන ගමන් කරනවා කියන්නේ අරක කන්වර්ට් වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒක වෙනුවට එතනින් එහාට මොකද වෙන්නේ? ඒක නවත්තලා එතනින් එහාට සම්ප්‍රේෂණේ අරන් යනවා අර IP එකක් හරහා. එතකොට දත්ත පැකට්ටුව කියන එක මේ IP එක යොදාගෙන තමයි පැමිණෙන්නේ. මේ IP එක යොදාගෙන මෙතෙන්ටම එනවා. එතකොට මෙතෙන්දි මොකද කරන්නේ? මේ IP එක අයින් කරලා දාලා අර පොදු ලිපිනේ මෙතෙන්ට බට් කරනවා. අර දත්ත පැකට්ටුවට පොදු ලිපිනේ බට් කරනවා. බට් කරලා එතනින් එහාට අරන් යනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. මොක විශේෂ දෙයක් නැහැ. right? පැහැදිලිද? හරි. පැහැදිලි නේද? ඔව් සර්. හරි. හරි දේවමිනී හැම පැහැදිලිද? දේවමිනී ඇහෙනවද? ඔව් සර්. හරි. හොඳයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. රයිට් ඔය වගේම අපිට මේකදී අපි තවත මේ කොටස අර සාරාංශගතව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම හිතන්නේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. රයිට්? අපි කාල වේලා සීමිත නිසායි නම් ඊළඟ කොටසට ටක් ගාලා යමු අපි. රයිට්? සංනිවේදනයේ ප්‍රමිති කියලා කොටසක් අපි නිකන් හඳුන්වනවා. අපි ඒක කියවගමු. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒවා ඇති විශේෂ දෙයක් නැහැ. හරි? දත්ත සංනිවේදන උපාංග නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන නිපදවීමේදී යම් යම් ප්‍රමිති ගණනාවකට යටත් විය යුතුයි. මොකද ඇත්තම කියනවා නම් මෙන්න මේ අපිට ඕන විදිහට අපේ මෙන්න මේ සංනිවේදනයට අදාළ ඒ වගේම පරිගණක උපාංග නිර්මාණයේදී මේක අපිට ඕන විදිහට සිද්ධ කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඕනම දෙයක් පරිගණක උපාංග මොන හරි ඒ ආශ්‍රිත උපාංග අපි නිෂ්පාදනය කරනවා නම් මේක අන්තර්ජාතික ප්‍රමිතීන් වලට අදාළ වෙන්න ඕන. නැත්තම් මේක හදන්න පුළුවන්. නමුත් ඒක නිර්මාණය කළා කියලා ඇති වැඩක් නැහැ. මේක විකිණීම සඳහා අපට අවසර ලැබෙන්නේ නැහැ. ඒක විකුණලා ඇති වැඩකුත් නැහැ. ඒ කියන්නේ ඒක සම්බන්ධ වෙලා අර පොදු ක්‍රමයට සම්බන්ධ වෙලා නැතුව අපි උදාහරණයක් හැටියට අපි අරන් යනවා මොන හරි උපාංග කොටස. ඒක අරන් ගිහිල්ලා පරිගණකයට සම්බන්ධ කරාම ඒ කොටස අර පොදු නියමයන්ට අනුව වැඩ කරන්නේ නැත්නම් ඒකට ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. ඒකට අපි කරන්නේ මේ කොටස වැඩ කරන්නේ නැහැ කියලා නැවතර අපි ගත්ත තැනම ගිහිල්ලා දෙන එක. ඒකට ඒ නිෂ්පාදනය එතනින්ම
ඒ වෙලඳාම එතනින්ම ඉවරයි. ඒක නිසා මේක පොදු ප්‍රමිතීන්ට අනිවාර්යයෙන්ම යටත් වෙන්න ඕන වෙන්න ඕන කියන්නේ යටත් වෙන්න ඕන කියලා නියමයක් තියෙනවා. ඒ වගේම යටත් නොවුනොත් වැඩකුත් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් මේකට යටත් වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි සංනිවේදන උපාංග වලටත් අදාළයි. ඒතකොට මේ සංනිවේදනයේ ප්‍රමිති වලටත් අපි මෙන්න මේ විදිහට එකඟත්වයේ ඇති වෙන්න ඕන. මේ හේතුව මත එකම උපාංග විවිධ නිෂ්පාදකෙන් නිෂ්පාදනය කළත් ඒවයි ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණ එකමක්ම විය යුතුයි. ඒකට අපි මොන පරිගණක කොටස අපි හිතමු පරිගණකේ දැන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා. මේ ඩෙස්ක්ටොප් එකේ ඔයාලගේ මදර්බෝඩ් එක මොන හරි වෙලා අපි හිතමු ලයිට්නින් මොන හරි වෙලා අපි කියන්නේ වෙන ගන්නවා කියලා රයිට්. ඒ වගේ ලයිට්නින් කේස් එකදී මදර්බෝඩ් එක මොන හරි ඩැමේජ් එකක් වෙනවා, ෆිසිකල් ඩැමේජ් එකක්. මේක නැවත රිපෙයාර් කරන්න බැරි වෙනවා මට්ටමේ තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඔයාලා මේක විසිකරනවා නෙවෙයි කරන්නේ. ඔයාලා එකේ තියෙන ප්‍රොසෙසර් එක ගලවලා ගන්න පුළුවන්, ප්‍රොසෙසර් ෆෑන් එක ගලව ගන්න පුළුවන්, රෑම් එක ගලව ගන්න පුළුවන්. ගලවගෙන ඒකට මේ ප්‍රොසෙසර් එකට අදාළ වෙන වෙනත් මදර්බෝඩ් එකක් ගෙනල්ලා අපිට ඒකට සම්බන්ධ කරලා පරිගණකේ නැවත පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලා හිතන්න ඔයාලා ගිගාබයිට් ආකාරයේ, ඒ කියන්නේ ගිගාබයිට් කියන මාදිලියේ මදර්බෝඩ් එකක් ඔයාලා ගෙනල්ලා පරිගණකේ සම්බන්ධ කරගෙන තිබුණේ. නමුත් ඔයාලට දැන් වෙළඳ පොළට ගියාම ඔයාලට ගන්න හිතනවා වෙනත් මදර්බෝඩ් එකක්, ඇෂුස් වර්ගයේ, රයිට්? ඔන්න මේ මදර්බෝඩ් එක ගෙනල්ලා උඩට ගිගාබයිට් තිබුණේ, දැන් ඇෂුස් එකක් ගේනවා. ගෙනල්ලා ඔන්න පරිගණකේ සම්බන්ධ කරාම එතකොට ඒ දත්ත වෙනස් වෙනවද නැත්නම් ඔයාගේ කරන වැඩ වෙනස් වෙනවද? ඒ මොනවත් වෙනස් වෙන්නේ නැහැ. මේක අර නිෂ්පාදකයා වෙනස් වුණාට මොකද වෙන්නේ? එකම ආකාරයට වැඩ කිරීම සිද්ධ වෙනවා. එතකොට බෝඩ් එක ගිගාබයිට් තිබිලා අපි ඇෂුස් වලට මාරු වුණා. නමුත් ඔයාලගේ දත්ත ක්‍රියාත්මක වෙන ආකාරය, අපි පරිගණකේ වැඩ කරන ආකාරය එකම තමයි. යම් කිසි වේගයේ සමානට වෙනස්කම් තියෙන්න පුළුවන්, ඒක වෙනම දෙයක්. නමුත් එකම කාර්ය සිද්ධ කරගන්න එකම කාර්ය අරමුණ ප්‍රතිඵලය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඕක තමයි ඔක කියන්නේ. ඒකට අර ප්‍රමිතීන්ට අනුව ඒ නිෂ්පාදනය සිදු කරලා ඉඳලා එකම කාර්යයක් අපට සිද්ධ වීම ප්‍රතිඵලයක් ලැබීම සිද්ධ වෙනවා මොන උපාංගය අපි භාවිතා කරත්. මෙම ප්‍රතිීන් හඳුන්වා දෙන ආයතන කීපයක් පවතී. නිෂ්පාදකයන් තම ප්‍රමිති වලට අනුගතව විය යුතුයි කියලා තියෙනවා. එතකොට මේ ප්‍රමිතීන් හදා දෙන ආයතන කීපයක් තියෙනවා. ඒ නිෂ්පාදන ඒ නිෂ්පාදනයන් ඒ නීති රීති වලට අනුව සිද්ධ කරන්න ඕන. හරි. එතකොට ඊට පස්සේ ලෝක විසිරිවීමන සංසදය ගැන කතා කරනවා. අන්තර්ජාලය සම්බන්ධ නීති රීති හඳුන්වලා දෙන ආයතනේ තමයි ඔය W3C කියන්නේ. එතකොට මේ ආයතනෙ මගින් තමයි අන්තර්ජාලයේ අදාළ පාලනයන් සිද්ධ කරන්නේ. අන්න ඒක තමයි ඉතින් දක්වලා තියෙන්නේ. එතකොට මෙයා ඔයාලට මෙන්න මේ ආයතන පිළිබඳ ඕනනම් විශේෂ දැන් එහෙම ලොකුවට නෝට් දෙන්නේ නැහැ. මොකද මේවා ඔයාලට අන්තර්ජාලය තුලින් බලන්න පුළුවන්. මොනවද W3C කියන්නේ? ඔය වගේ තුලින් ඔයාලට යම් යම් දේවල් World Wide Web කියන්නේ මොනවද? ඒ වගේ දේවල් ඔයාලටම තනිකරම යම් කොටස් self study එකක් එහෙම නැත්නම් ස්වයං අධ්‍යයනයක් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. අන්තර්ජාල ඉංජිනේරු බලකාය එහෙම නැත්නම් IETF කියලා අපි හඳුන්වනවා, ඉන්ටර්නෙට් ඉංජිනේරින් ටාස්ක් ෆෝස් කියන එක, රයිට්? එතකොට මෙන්න මේ ආයතනයෙන් සිද්ධ වෙන්නේ කාර්ය බලකායෙන් සිද්ධ වෙන්නේ මොකද්ද බලමු. අන්තර්ජාල සම්බන්ධ විවිධ පරිශීලන සිදු කිරීම, අන්තර්ජාල තාක්ෂණයන් දියුණු කිරීම ආදී කාර්යයන් සිදු කරන සමූහයක්. එතකොට මේක බලකාය කිව්වහම මේකට ඒ කියන්නේ අර කීප දෙනෙක්ම ඒ කියන්නේ ආයතන කීපයක්ම වගේ සම්බන්ධ වෙනවා. හරි. හරියට STF වගේ වගේ ටාස්ක් ෆෝස් එකක්. එතකොට රයිට්. එතකොට ඒ වගේ ඒ සම්බන්ධව කීප ආයතනයක් සම්බන්ධ වෙනවා. අන්තර්ජාල සම්බන්ධ නියමාවලින් හා සම්මන්ත්‍රයන් හඳුන්වා දීම යන්න එයාලා විසින් සිද්ධ කරනවා. එතකොට ඒ එක නිකන් අපි තුම මේක මොකක්ද කමිටුවක් වගේ එකක්. ඔන්න ඔය කමිටුව මගින් ඔය සම්බන්ධව නීති රීති ඒ වගේ දේවල් පරිශීලනයන් වගේ දේවල් වලදී ඒ තාක්ෂණයන් පිළිබඳ වැඩි දියුණු කිරීම වගේ දේවල් සඳහා ඒ අන්තර්ජාල ඉංජිනේරු බලකාය සහාය දක්වනවා. රයිට්? ඒක තමයි තියෙන්නේ. ඒක නිසා තමයි ඉතාමත් කෙටුවෙන් දක්වලා තියෙන්නේ.